තෙරුවන් සරණයි. මනලව ආයුෂ් ප්‍රමාණය සීමාවක් නැහැ. කලින් කල අඩු වෙනවා වැඩි වෙනවා. මනලව සමහර කාලික ආයුෂ අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩිෙන් තියෙනවා. සමහර කාලික දහ වසරයකටත් බහලා යනවා. අපේ සරුවක්යන් වහන්සේ පාළෝණේ ආයුෂ 100ක් අවුරුදු 100ක් ආයුෂ ඇති කාලේ. ඒ 100ක් අවුරුදු ආයුෂ ඇති කාලයේ අවුරුදු 100කට එකක් බැගින් අඩු වෙලා ගිහිල්ලා 10 වසරයට බහින්නේ. දිවිලෝකහා එහෙම නෙමෙයි. දිවිලෝකහා හැමදාම එක ගානට වයස තියෙනවා. ආයුෂ තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුරුමහරජිකට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිව්‍ය අවුරුදු 500යි. මනුෂ්‍ය අවුරුදු 60ට ගත්තොත් 90 ලක්ෂයක් වෙනවා. තාවකින්ස දිව්‍ය ලෝකයේට අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිව්‍ය වර්ෂ 1000ක් ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු ආයුෂයි. යාම දිව්‍ය ලෝකයේට අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දා දිව්‍ය වර්ෂයේ 2000ක් ආයුෂයි පරමායුෂය. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයයි අවුරුදු. තුසිත දිව්‍ය ලෝකයේට මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දායි දිව්‍ය වර්ෂයේ 4000ක් ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. නිර්මාණති දිව්‍ය ලෝකයේට මනුලව අවුරුදු 800ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දායි දිව්‍ය වර්ෂය 8000ක් එහි ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් ආයුෂ තියෙනවා. පරිණීමිත වසවර්ති කියන ඉහළම දිව්‍ය ලෝකයේට මනුලව අවුරුදු 1800ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දායි අවුරුදු දිව්‍ය වර්ෂය 16000යි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙනවා. ඔවා පිහිටලා තියෙන්නේ එකින් එකට ඉහළටයි. මනුෂ්‍ය ප්‍රතේ ඉඳලා යදුන් 42000ක් කියලින් චාතුරු මහරජිකි. එතෙන් යදුන් 42000ක් කියලින් තාවතිස්සේ. එයින් යදුන් 42000ක් ඉහළ යාම දිව්‍ය ලෝකේ. එයින් 42000ක් ඉහළ තුසිතේ. එයින් යදුන් 42000ක් කියලා නාරකි. එයින් යදුන් 42000කින් ඉහළින් පරිණීමිත වසවර්තිය. ඊළඟ බ්‍රහ්ම ලෝකයේට පළවෙනි බඹතලයේට ඒ පරිණීමිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉඳලා යදුන් 558000ක් ඉහළින් පිහිටා තියෙනවා. එහිදී ඒ පළවෙනි බ්‍රහ්ම පාරිසද්ද බඹතලයේට තියෙන ආයුෂයේ කල්පයකින් තුනෙන් එකයි. ඒ කල්පය කියන්නේ මේක අන්තර කල්ප විශ්වක කාලයෙන් තුනෙන් එකයි. එහෙම ගත්තොත් අන්තර කල්ප 7ක තරම් කෙටි කාලයක්. බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිතයේට අන්තර කල්ප 10ක ආයුෂ තියෙනවා. ඊළඟට මහා බ්‍රහ්ම තලයේට අන්තර කල්ප 20ක ආයුෂ තියෙනවා. ඒ මොකද හැම කල්පය විනාශයක් ගානේ ඒ බ්‍රහ්ම ලෝක තුනේ විනාශ වෙලා නිසායි. මහා කල්පයක් එහි ආයුෂ නැහැ. ඊළඟට හතරෙනි බ්‍රහ්ම ලෝකයේ මහා කල්ප දෙකක් ආයුෂයි. ඒ කියන්නේ පරිත්තාභ බඹතලයේට අප්‍රමාණාභ බඹතලයේට මහා කල්පය හතරක් ආයුෂයි. ආභාසර බඹතලයේට මහා කල්ප අටක් ආයුෂයි. ඊළඟට බ්‍රහ්ම මේ තුන්වෙනි ධ්‍යාන තලයේ වෙන පරිත්ත සුභ බඹතලයේට මහා කල්ප 16ක් ආයුෂයි. අපමාන සුභ බඹතලයේට මහා කල්ප 32ක් ආයුෂයි. සුභ කින්නකේට මහා කල්ප 64ක් ආයුෂයි. ඔය සුභ කින්නක දක්වා තියෙන බ්‍රහ්ම ලෝකය මහා කල්ප 64න් 64ට කල්ප විනාශයට අහුවෙන එක ඊට වඩා අවශ්‍ය ගන්න බැරි. මේහප්පලේතයි අසඤ්ඤතලේතයි මහා කල්ප 500ක් ආයුෂයි. ඒවා කල්ප විනාශෙදි විනාශ වෙන්නේ නැහැ. සුද්ධාවාස පහේ ආයුෂයෙන් කල්ප පළවෙනි එකට කල්ප 1000යි දෙවෙනි එකට කල්ප 2000යි තුන්වෙනි එකට 4000යි හතරවෙනි එකට 8000යි පස්වෙනි එකට කල්ප 16000යි ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. ඊළඟට පළවෙනි අරූප ලෝකයේ කියන්නේ අරූපතල ආකාසානංචයතන බමතලේට මහා කල්ප 20000ක් ආයුෂයි. විඥානංචයතන බමතලේට මහා කල්ප 40000ක් ආයුෂයි. ආකින්චඤ්ඤයතන බමතලේට මහා කල්ප 60000ක් ආයුෂයි. නේවසඤ්ඤා නාසඤ්ඤාතන කියන භවාග්‍රේත මහා කල්ප 84000ක් ආයුෂයි. ඊට වඩා ආයුෂ ඇති ලෝකයක් නැහැ. දැන් ඔය බ්‍රහ්ම ලෝක පිහිටා තිබෙන්නේ ප්‍රථම ඥාන භූමි තුනක් තියෙනවනේ. ඒ තුන එක මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ 6 වෙනි දිව්‍ය ලෝකෙන් ඉහළ යදුන් 55 ලක්ෂ 8000කින් ඉහළ පළවෙනි බ්‍රහ්ම ලෝක තුන තියෙනවා.
හැබැයි මේ තුනට පරතරයේ තියෙන එකකට 55,80,000 බැගින් ඈතින් ඈතින් තමයි මේ තුන තියෙන සම මට්ටමට උනත්. ඊළඟට ප්‍රථම ධ්‍යාන බමතලේ ඉඳලා ද්විතීයික ධ්‍යාන බමතලේ තුනට යොදුන් 55,80,000 බැගින් උසයි. ඊළඟට තෘතීයික ධ්‍යාන බමතලේට ඒ කියන්නේ ආභාසරේ ඉඳලා ඉතිරි බමතල තුනට ඒවත් යොදුන් 55,80,000 කෙහෙලින් තියෙන්නේ. වේහාපල අසඤ්ඤතන දෙකත් එහෙමයි. එවාගෙම සුද්ධාවාස පාත් එකින් එකට ඔච්චර දුරයි. ඒ කියන්නේ යොදුන් 55,80,000 බැගින් ඈතින්. අරෝපලෝක හතරත් එහෙමයි. ඒ තරමට මේ ලෝකයේ ඉහළ තියෙලට ලෝක ධාතු වල භූමිතල පිහිටා තිබෙනවා 31.